බොන්සයි ට්‍රෙසි YouTube චැනලයත් එක්ක එකතු වෙන මගේ අලුත් සියලු දෙනාම තාමත්ම හෘදයාංගමව පිළිගන්නවා. කෙටි කාලයක නිහඩියාවකින් පසුව නැවතත් වීඩියෝවක් අන්තර්ජාලයට මා එකතු කරන්නට අදිනේදී තීරණය කළා. එය බොන්සයි දෙවන පාඩම ලෙස ඔබට මතක ඇති මීට පෙර පළමුණු පාඩම ලෙස මම ස්වභාවික මාධ්‍යකින් ශාකයක් ගලවාගෙන විත් බඳුන් ගත කරගන්න ආකාරය පිළිබඳව සහ ශාකයක් තෝරා ගන්න ආකාරය සහ මූලික කප්පාදුව පිළිබඳව ඔබට අදහසක් ගෙනාවා. අද දිනේදී එහි දිගුවක් ලෙසට අද දිනේදී දෙවන පාඩම මා ඔබ වෙනුවෙන් ගෙන එනවා. මන්ද පළවෙනි පාඩම මේ වෙනකොටත් 25,000කට ආසන්න පරිශීලකයන් විසින් නරඹා තිබෙන අවස්ථාවක ඔහුනට එහි ඉදිරි වැඩ කටයුතු කර ගැනීම සඳහා දක්වන දායකත්වයක් ලෙස දෙවන පාඩම මම අද දිනේදී YouTube තුලට එක් කරන්නට සූදානම්. එසේනම් මේ ආරම්භ කරන්නේ පළවෙනි ශාකයේ ලෙස ඔබට පෙනෙන මෙය බෙන්ජමිනා ෆීකස් බෙන්ජමිනා ශාකයක්. මේ මා සන්තකේ අවුරුදු දෙකකට ආසන්න කාලයක් ඒ ප්ලාන්ට් නර්සරියකින් ගෙන ආ ඉටිමල්ල තුලම මා ස්ථානගත කර තබා අද තමයි එහි ප්‍රථම කප්පාදුව මීට කලින් සිදු කරා. නමුත් අද දිනේ තමයි රීපෝට් කිරීම සහ ඒ මොහොතේදී නැවත කප්පාදුව සිදු කරන්නේ. මෙහි වායව මුල් ලෙස නැත්නම් ඒරියල් රූට්ස් යම් තාක් දුරකට වැවමින් පවතින වකවානුවේදී තමයි මෙය නැවත සිටුවීම ලෙස මම උත්සාහ කරන්නේ. මේ සිටුවීමේදී මම උත්සාහ කරනවා වසර 3ක් පමණ ඒ බඳුන තුල තබාගෙන මේ ශාකය සංවර්ධන කටයුතු ඉදිරියට කරගෙන යාමට. ඉතින් අපි ප්‍රමාණිකූලව සංකමුල් වලට හානි නොවන විදිහට මුලින්ම කරගත යුතුයි එහි පස්සිවත් කරගන්න ඕනේ. ඒ වගේම මේ දිගින් වැඩුණු විශාල මුල් ශාකයෙන් ඉවත් කරගන්න ඕනේ. මේ මුදුන් මුල කපන එක ගැන සියලු දෙනා විමසන නිසා ශාකයක මුල මුදුන් මුල කියන එක තමයි දැන් කැපුවේ. ඉතින් ඒ ඉවත් කරා කියලා ශාකයක් සෑහීමටපත් වෙන්නේ ඔය දැන් ඊට අමතරව මම කප්පාදු කරන්නේ මීට පෙර කප්පාදු කරපු ස්ථානවල පහලින් නව දළු හටගෙන තිබෙනවා. ඉහළට ඉතුරු වුණු පුංචි කැබැල්ල ඒ අලුත් දැල්ල සහ පැවති කඳ සමග සම්බන්ධ කිරීමටයි කප්පාදු කරන්නේ. ඔය කොළ 3ත් 4ත් වැටුණු ස්ථාන අතරින් කප්පාදු කරන්නේ ශාකයට නැවත දළු හට ගැනීම සඳහා අවස්ථාව ලබා දීමට. ඒ ස්ථාන තුනෙන්ම දළු හටගත්තත් අපේ ඉදිරි නිර්මාණයට අවශ්‍යතාවය මත අපිට යොදා ගන්න පුළුවන්. දෙකක හෝ එක ස්ථානයක නැවත දල්ලක් අනිවාර්යෙන් හට ගන්නවා කියන විශ්වාසයෙන් මත ඔය සියලුම අතු කප්පාදු කරන්නේ. ඒ වගේම මම මුලින් සඳහන් කරේ බොන්සයි දැන් පස්මාද්දී හදා ගන්න ආකාරයත් මම ඔබට පැහැදිලි කරන්නම්. මතු පිටපස් ඒ වගේම කොම්පෝස්ට් පොහොර වැලි ඊළඟට මම මේ මොහොතේදී එකතු කරන්නේ උළු කැබලි කඩා ගන්න මොහොතේදී කුඩුණු පවුඩර් වැනි ද්‍රව්‍ය. ඒ වගේම කොහුබත් එකතු කරනවා. ඒ වගේම උළු කැබලි එකතු කරලා විශේෂයෙන්ම බොන්සයි මාධ්‍යයකදී මෙන්න මේ අවශ්‍ය සමතුලිතභාවය පවත්වාගෙන යාම සඳහා මේ අවශ්‍ය සංඝටක සියල්ල මෙහි අන්තර්ගතයි. ඒ නිසා හොඳින් මෙය කලවම් කරගත යුතුයි. සියලුම ආකාරයට මෙහි හොඳ මිශ්‍රණය හොඳින් කලවම් කරගත යුතුයි. ඒ වගේම බොන්සයි මාධ්‍යයක් විසින්න පස් මාධ්‍ය නිවැරදිදැයි අපි පරීක්ෂා කිරීමට පුංචි ට්‍රික් එකක් කියලා දෙන්නම්. මෙයත් මා හිතන්නේ මීට පෙර කිසිවෙකු ඔබට පවසා නැහැ. අපි කලවම් කරගත් පස් මාධ්‍ය අතටගෙනගෙන එය තදින් ගුලි කරන්න ඕනේ. ගුලි කරලා අත දිග අරිනකොට පස් ටික නැවත දිගෑරෙනවා නම් එය බොන්සයි සඳහා සුදුසු පස් මාධ්‍යයක්. ඔබට තේරුණාද මම පැවසුපු විදිහ? ඉතින් ඒ පිළිබඳව අනිවාර්යෙන්ම ඔබ මතක තබා ගන්න. ඒ වගේම මම මුලින් කියානාපු කාරණයකට නැවත යොමු වෙනනම් බොන්සයි ශාකයක මුදුන් මුල කැපුවා කියලා ගහ සෑහීමටපත් වෙන්නේ හැම අවස්ථාවකදීම වෙනත් මුලක් මුදුන් මුලක් බවට ශාකේ පත් කරගන්නවා. නමුත් අපි දිගින් දිගටම එය පත් කරගැනීමට අවස්ථාව නොදී රිපෝට් කරන අවස්ථාවේදී විශාල මුන් කප්පාදු කිරීම තුලින් ශාකය සෑහීමටපත් වෙන මින් ඉදිරියට මට මුල් විශාල කර ගැනීමට අවස්ථාවක් මේ පරිසරය තුල නැහැ. ඒ නිසා මම වැඩි වශයෙන් තන්තු මුල් වර්ධනය කර ගැනීමයි කරගත යුත්තේ කියලා ශාකයේ සෑමටපත් වීම අනතුරුව විශාල වශයෙන් තන්තු මුල් නිර්මාණය කර ගන්නවා. නමුත් තන්තු මුල් නිර්මාණය කිරීමට නම් අපි ශාකයට එය අවැසි පස් මාධ්‍ය සකස් කර දිය යුතුයි. මොකද තන්තු මුල් කියන්නේ ඉතාම කම්මැලි මුල් වර්ගයක්. මම පෞද්ගලික කීප දෙනෙකුට කියපු කාරණයක්. ඒ තන්තු මුල් වර්ධනය කරගන්න නම් කම්ෆර්ට් සෝන් එකක් විය යුතුයි. අපේ පස් මාධ්‍ය වැලි කොහොබත් ප්‍රමාණය අපි වැඩියෙන් නිර්මාණය පස්මාද්දියට එකතු කරන්නේ මේ පස්මාද්දිය සැහැල්ලු පස්මාද්දිය බවට පත් කරන. ඒ තුල තන්තු මුල් වැඩි වශයෙන් වර්ධනය වෙනවා. මන්ද බොන්සයි ශාකයක් අවසන් අදියරේ සිටවීම සිදු කරන්නේ අප අඟලක් වැනි
උසැති බඳුනක් තුළ. නමුත් ඒ බඳුන තුළ තිබෙන කුඩා පෝෂණ කලාපයෙන් පෝෂණය ගහට උකහා ගැනීමට සහ ජලය ශාකයට උරා ගැනීමට නම් මහමුළුත් නොමැති වකවානුවක විශාල සන්තුමුල් පද්ධතියක් අපි සකස් කරගත්ත යුතුමයි. නැතිනම් අපි අර අවුරුදු ගාණක් මහන්සි වෙලා හදපු නිර්මාණය ක්‍රමානුකූලව වැහැරී ගොස් අපට ඒ නිර්මාණය අහිමි වෙනවා. ඉතින් එයට විසඳුමක් විදිහට තන්තුමුල් නිර්මාණයේ බොන්සයි වලදී වැදගත්ම සාධකය එය මුලින්ම සිදු කර ගැනීමට මූලිකවම අවස්ථාව සකස් කරගත යුතුයි. ඔය මම බෙන්ජමිනා පීකර් ශාකයේ ඔන්නම බඳුන තුළ සිටුවා ගත්තා. ඉන් අනතුරුව මෙය සංවාද නිවැරදිව ඉදිරියට කටයුතු සිදු කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. මේ ඔබට පේන්නේ ගෝල්ඩන් පීකර් ශාකයක්. මෙයත් මන්සන්තගේ අවුරුදු දෙකකට වඩා මාස සතුව තිබුණත් මේ ප්ලාන්ට් නර්සරියකින් ගෙනා ශාකයක්. මෙහි ඉතාමත් ශාකයේ පහළ කොටසේ පරිණතව වැඩුණු වායව මුල් වලට සමාන මුල් මණ්ඩලයක් පිහිටලා තියෙනවා. එය දැනට ඉවත් නොකර මම මූලික ඉටිමල්ලේ තියෙන අවස්ථාවදීම යම්කිසි හැඩතලයක් නිර්මාණය කරගත්තා. ඒ වගේම බ්‍රාන්චස් බෙදලා ෆෑට් ටිකකුත් නිර්මාණය කරගෙන යනවා. මෙය අපිට ඒ අවස්ථාවේදී ලැබී තියෙන ඔපචුනිටිස් මත සිදු කරගන්න පුළුවන්. නමුත් තවමත් මම මේ වගේ මූලික අවධානය යොමු කරන්නේ මුල් සකස් කර ගැනීම සහ කියන්නේ බොන්සයි වල තියරිය තමයි. එක රූට් ඩිවලොප්මන්ට්, දෙක ට්‍රංක් ඩිවලොප්මන්ට්, තුන බ්‍රාන්චස් ඩිවලොප්මන්ට්, හතර ෆෑඩ් ඩිසයින්. ඔන්න ඔය ස්ටෙප් හතර තමයි අපි මේ ශාකයක් අවසන් අදියරට ගෙන යනකොට සිදු කරන්න ඕනේ. කියන්නේ මුල් වලට අවධානය දෙන කාලෙදී ගහේ කඳ නිර්මාණය කරන්න එපා කියලා නෙවෙයි මේ කියන්නේ යාළුවනේ. මූලිකත්වයේ දිය යුත්තේ මුලින්ම මුල් නිර්මාණය කරගෙන. කඳ නිර්මාණය කරද්දී කඳ පසට සම්බන්ධ ස්ථානයේ තියෙන පරිණතභාවයේ බොන්සයි වලදී අනිවාර්ය ලක්ෂණයක්. වගේම පහළ සිට ඉහළට ක්‍රමානුකූලව කුඩා වෙන ආකාරයට කඳ නිර්මාණය කර ගැනීමත් අත්‍යවශ්‍ය කාරණයක්. ඒ වගේම දකුණු වම් පිටු පස විදිහට ස්ටයිල් එකකදී අප මේ බ්‍රාන්චස් ඩිසයින් කිරීමත් අත්‍යවශ්‍ය කාරණයක්. ඉතින් මේ කාරණා ඒ වගේම ওই බ්‍රාන්චස් වල එහෙම නැත්නම් අතු වල අගට පත්‍රගොනු ඉහළට සිටින ආකාරයට එසේ නැත්නම් දෝතට මල් මිටක් ගත්තා වැනි ආකාරයට නිර්මාණය කිරීමත් බොන්සයි වලදී ඉතාම මනරම් කාරණයක්. ඉතින් මේ කාරණාවලට මූලිකත්වය ලබා දෙන්න ඕනේ. මේ ගෝල්ඩන් පීගස් පැලෙත් විශාලව වැඩිණු මුල් මම මේ මොහොතදී ඉවත් කරනවා. ඉවත් කරන්න හේතුව මට මෙහිදී විශාල මුල් අනවශ්‍යයි. තන්තු මුල් තමයි අපිට මේ වෙලාවේදී වැඩි වශයෙන් වර්ධනය කරගත යුතු වන්නේ. ඒ වගේම ශාකයේ මුල් පහළ අතර පිහිටන්නේ මගේ යාළුවනේ. අපි එය ක්‍රමානුකූලව වටට විහිදෙන ආකාරයට නිර්මාණයේදී අවසන් අදිරියට එන විට එය හුරු කරගත යුතුයි. නමුත් මේ අවස්ථාවෙත් මම හිතවන්නේ නැවත මුල් වලට ඕනෑ විදිහට මුල් ලැබෙන්න දීලා මේ දෙවන සිටවීම නිසා තව අවුරුදු දෙකකින් පසුව මම සිටවන අවස්ථාවේදී මීට වඩා විශාල වශයෙන් තන්තු මුල් වර්ධනය වෙලා තියෙයි. එදාට මම මහමුල් සියල්ල ඉවත් කරලා වටට විහිදෙන විදිහට තන්තු මුල් ටික වටට විහිදුවලා සිටවා ගන්නේ මන්ද අවසන් අදියරේ අපි පැලේ සිටවනකොට ඉතාම උසින් අඩු බඳුනක් යොදා ගන්න විට මූල මණ්ඩලයේ වටට විහිදාගෙන සකස් කර ගැනීම තුල අපිට ශාකයේ ඒ පැතලි බඳුන තුර රැඳවීම පහසුව සහ ශාකයට ඒ ලබා දෙන මාධ්‍ය තුලින් තමන්ට අවශ්‍ය පෝෂණ සංඝටක සහ ජලය ශාකයේ තුලට ලබා ගැනීමට පහසුව වැඩි කිරීමටයි ඒ විදිහට යොදා ගන්න. ඒ වගේම මම මේ අඩියට උළු කැබලි දබනවා ඔබ දකින්න ඇති. ඒ තුල කාරණා දෙකක් අපට සිදු වෙනවා. එකක් තමයි ජලය බැස යාම පහසු කිරීම, වගේම පස් මාධ්‍ය තුල ඔක්සිජන් ගබඩා කර ගැනීමට මේ උළු කැටයට සුවිශේෂී හැකියාවක් තියෙනවා. ඒ වගේම අඟුරු වලටත් ඒ අවස්ථාව හැකියාව තියෙනවා. ඒ තුල මූල වර්ධනය සඳහා අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය පස් මාධ්‍ය තුලින්ම ශාකයට සපයනවා. ඉතින් අන්න ඔය විදිහටයි ඒ කාරණේදිත් මම ඔබට තොරතුරු ගෙන ආවේ. ඒ වගේම අද දිනේදී ඊළඟටත් මම ගෝල්ඩන් පීගස් මම මේ ලිටරාටි කියන ස්ටයිල් එකට පුහුණු කරමින් පවතින ශාකයක්. ඉතින් පළවෙනි මාධ්‍ය තියෙන කාලය තුළම මම මේ යම් යම් වෙනස්කම් සිදු කරලා ශාකය වන්න ඔබට පේන ආකාරයට මේ අර මම සිටවන්නේ මේ මාසෙකට පෙර මේ මම දැන් අද දිනේදී ලබා ගත්තේ ඡායාරූපයක්. මේ ඔබට දැන් පෙනෙන්නේ මීට මාසෙකට පෙර මම මේ රිපෝට් කරන අවස්ථාවේදී ලබාගත් දර්ශන. ඉතින් මේ විදිහට අපි දැනට ඒ ප්‍රධාන හැඩතලේ නිර්මාණය කරන යන අතරදී හැබැයි මම මේ ප්‍රධාන හැඩතලේ නිර්මාණය කිරීම කියලා මේයට වඩා මම දැනට ප්‍රමුඛත්වය දෙන්නේ මුල් සකස් කර ගැනීම සඳහා. තවමත් මේ පැලවල මූලික අධ්‍යයනය යන්නේ මම කියලා තියෙනවා බොන්සයි
bonsai කියන්නේ ඉවසීමේ කලාව. Bonsai කියන්නේ අද ගෙනල්ලා හෙට පැතලි භාජනයකට දැමීම තුලින් ෆොටෝ එකක් ගන්න හොඳ අවස්ථාවක් තියෙනවා. නමුත් එය අප ළඟ සදාකාලිකව පවත්වා ගැනීමට හැකියාවක් නැහැ. මොකද හොඳ මුල් මණ්ඩලයක් හැදුන් නැත්නම් ඔය වැඩ කිට දාලා හදන bonsai ගහ ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීමට අපට බෑ. මොකද bonsai කිරීමෙන් අනතුරුව අප විශාල පස්මාධ්‍යය තුල ශාකයේ පවත්වාගෙන යන්නේ නැහැනේ. එදාට අපි ශාකයේ පැතලි බඳුනක් තුලයි ස්ථානගත කරන්නේ. මේ පැතලි බඳුන තුල ලැබෙන පුංචි කලාපයෙන් ශාකයට අවශ්‍ය පොහොර ශාකයේ තුලට අවශ්‍ය ජලය ලබා ගැනීමට නම් විශාල මුල් ප්‍රමාණයක් ඕනේ. එතනදී අපිට කිසිම අවස්ථාවක විශාල මුල් යොදා ගන්න බෑ. bonsai ශාකයක අවශ්‍ය සංඝටක ලබා දීමට හේතුව තමයි විශාල මුල් තිබීම තුලින් ශාකය අපට අවශ්‍ය ප්‍රමාණයට වඩා වර්ධනය සිදු වෙනවා. වගේම අපි පැතලි භාජන තුල බඳුන් ගත කර ගැනීමේදී අපට ඒ විශාල මුල් බාධාවක් වෙනවා. ඒ නිසා තන්තු මුල් තුල තමයි bonsai පවතින්නේ. ඒ නිසා තේරුම් ගන්න දෙවන සිටවීමේදී විශේෂයෙන්ම අපි මේ මුල් සංවර්ධනය කියන කටයුත්ත පිළිබඳව විශාල උනන්දුවක් සහ ඒ පිළිබඳව අප අවස්ථාව ලබා දිය යුතුයි මෙම ශාකයට. ඒ වගේම තව පුංචි කාරණයක් කියන්නම්. මාස 7ක් වැනි කෙටි කාලයක් තුල අනුරාධපුර වැනි දුෂ්කර පළාතකින් බිහිවෙච්ච මම මේ ආරම්භ කරපු bonsai නිර්මාණ පිළිබඳව ඔබට කියා දෙන YouTube channel 4500ක වැනි subscribers ලා ප්‍රමාණයක් සහ දෛනිකව 2000කට වැඩි නැරඹුම් වාර වාර්තා කරන තැනට ගෙනා මගේ ආදරණීය සහෘද ඔබට හිසනමා ආචාර කරනවා. ඒ වගේම මම මේ channel සාර්ථකත්වයට හේතු වල විදිහට දකින්නේ මම bonsai වල තිබෙන සුන්දරත්වයේ පෙන්වීමට channel ආරම්භ කරේ මේ bonsai පිළිබඳව bonsai ශිල්පීය දැනුම ඔබට බෙදා දීමට. එම නිසා ඔබ මාව වැළඳ ගැනීම පිළිබඳව හෘදයාංගම නැවත නැවතත් ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඉදිරියටත් ක්‍රමානුකූලව මම පළවෙනි වීඩියෝයේදී ඔබට කිව් ආකාරයටම step by step ඔබත් සමගම bonsai නිර්මාණ අවසන් කරගැනීමේ බලාපොරොත්තුවෙන් ඔබත් එක්ක මේ ගමන යන්නේ. bonsai කියන්නේ ඉවසීමේ කලාව නැවත නැවතත් මා ප්‍රකාශ කරන්නේ. ඒ නිසා ඉවසීම ඇති හෝ නැති ඔබ සැමටම මම ඇරයුම් කරනවා මේ කලාව තුර නියැලෙන්න ඔබේ මානසික ශක්තිය මානසික නිදහස සහ එදිනෙදා සමාජීය ගැටලු වලින් මදකට හෝ මිදී දවසකට පැයක් හෝ මේ ශාකත් සමග කාලය ගෙවීම ඉතාමත්ම මනරම් මානසික සුවය සඳහා කියන පණිවිඩෙත් ඔබට මා ලබා දෙනවා. ඉතින් මේ විදිහට ශාකවලට අපි නිර්මාණය කරගත්ත පස්මාධ්‍ය එකතු කරලා හොඳට වටින් තද කරගෙන හොඳ ජල බැස්මක් සහ පහසු පස්මාධ්‍යයක් තුල දැන් මේ සිටවන අවස්ථාවේ සිට වසර දෙකක් යනතුරු මම මේ නැවත සිටවීමට අදහස් කරන්නේ නැහැ. ඒත් මා ඊළඟ අවුරුදු දෙකෙන් පසුව මම මේ මූල මණ්ඩලයේ වටට ව්‍යාප්ත කිරීමට සූදානම් වන්නේ ඒ අවුරුදු දෙකෙන් පසුව. එතෙක් මම මේ තවමත් ශාකයට අවශ්‍ය පරිදි මුල් ටික නිර්මාණය කරගන්න තාම අවස්ථාව දීලා දෙනවා. ඉතින් මේ නිර්මාණය වෙන මුල් ටික අප ඊළඟ සිටවීමේදී වටට ව්‍යාප්ත වෙන විදිහට, ඒ කියන්නේ වටට වියනක් විදිහට වටට ව්‍යාප්ත වෙන විදිහට අපි මුල් ටික සාකස් කරගත යුතුමයි. දැන් විශාල ශාකයක මුල් බහින්නේ පොළව අභ්‍යන්තරයට. දැන් අපිට bonsai කිරීමේදී මෙය කන්වර්ට් කරගන්න වෙනවා වටට විහිදෙන ආකාරයට. ඉතින් අන්න ඒ විදිහට නිර්මාණය කරගත්ත ශාක තුන ඔන්න මාසකට පෙර මම ඔය ආකාරයට ජලය දමා හිරුවෙලියට ආවරණය කොට දන දින කිහිපයක් තබා දළු වේමට පටන් ගත්තයින් පසු ක්‍රමානුකූලව නැවත මම සාමාන්‍ය පරිසරයට එසෙන් දන හිරුවෙලියට හුරු කිරීම සිදු කරා. ඉතින් ඉදිරියේදී මේ ශාකය පරිණතභාවයේ සහ අතු සහ පත්‍රගුණ තුළ දර්ශනීය නිර්මාණයක් බවට පත් කිරීමට බලාපොරොත්තු වෙනවා. එසේනම් bonsai දෙවන පාඩමෙන් මම සමුගන්නවා ඔබෙන් ඔබට යම්කිසි දැනුමක් එකතු වුණායයි විශ්වාසය තුළින්. එහෙනම් බොහොම ස්තුතියි.